දෙවියන්ට ස්තුති වේවා. දෙවියන් වහන්සේට මම මුලින්ම ස්තුති කරනවා. ඊයේ දවසේ මගේ පුතා ඊයේ රෑ ගොඩක් අමාරු වුණා. එකපාරටම මන් දන්නේ ඇයි කියලා වමනේ දැම්ම හරියට ගොඩක් යාට අමාරු වුණා. පාන්දර 4යි මං එයාව ඔඩොක්කුවේ තියාගෙන ප්‍රේ කරනකොට දෙවියනේ මට අද බෞතිස්මේ කොමාරි ගන්න ඕනේ. මට කොමාරි අද චර්ච් එකට එන්න ඕනේ කියලා මං පුතාව ඔඩොක්කුවේ තියාගෙන ප්‍රේ කරා. මං දෙවියන් වහන්සේගෙන් හිල්ලුවා. දෙවියන් වහන්සේ අද පවුලක් වශයෙන් මට මෙතන්ට එන්න අවස්ථාව දුන්නා. දෙවියන්ට මං ඒකට ස්තුති කරනවා. ඒ වගේම තාම මං දෙවියන් වහන්සේ වඳුනගෙන අවුරුද්දක්වත් නැහැ. මාස ගාණක් විතරයි මුලින්ම ඉන්න තැනක් ඉල්ලගෙන මං දෙවියන් වහන්සේ ළඟට ආවේ. දෙවියන් වහන්සේ එදා ඉඳන් අද වෙනකම් මට හැමදේම දුන්නා. හැම දෙයක්ම මට දුන්නා. මාවද සම්පූර්ණ කරලා තියෙනවා දෙවියන් වහන්සේ. මං හිතුවා දෙවියන් වහන්සේ මෙච්චර දේවල් මට කරද්දී මම මොනවාරි දෙයක් දෙවියන් වහන්සේට කරන්න ඕනේ කියලා. ඇත්තටම ක්‍රිස්තියානි කාර්යයට දෙවියන් වහන්සේ අපෙන් ඉල්ලුවේ බෞතිස්මයයි සත්ප්‍රසාදයයි. මං හිතුවා දෙවියන් වහන්සේට මං ඒ දේ දෙන්න ඕනේ කියලා. මෙච්චර දේවල් දෙවියන් වහන්සේ මට දෙනකොට ගිය සතිය වෙනකම් මං හිටියේ මුලින් ඉනා වෙලා හිටියට හිතේ ප්‍රශ්න ගොඩක්, ඔළුවේ බර ගොඩක්, ණය ප්‍රශ්න ගොඩක් හිතේ තියාගෙන ඔළුවේ බර තියාගෙන මං හිටියේ. ඒත් මේ සතියේ මං බෞතිස්මේ ගන්න ඕනේ කියලා හිතුවා. මේ සතියේ ඒ හැම ප්‍රශ්නකින්ම හැම ණයකින්ම දෙවියන් වහන්සේ පුදුම විදියට මාව නිදහස් කරා. දෙවියනේ ඔබට ස්තුතියි. ඔබට ප්‍රශංසා කරනවා ඒ අසීමිත ආදරයට. දෙවියනේ කරුණාවට ඔබට ස්තුතියි. ඒ වගේ මේ වගේ සබාවක් මට දුන්නට මං ගොඩක් ගෞරව කරනවා අපේ පාස්ටට. ඒ වගේ පාස්ට කෙනෙක් අපිට දුන්නට, මේ සබාවට දුන්නට මං දෙවියනේ මං ඔබට ස්තුති කරනවා. ඒ වගේම මගේ කසින් සිස්ටර් මාලා, එයාටත් මං ස්තුති කරනවා. එයා නිසා තමයි මම මුලින්ම මේ චර්ච් එකට ආවේ. ඒ හැමෝටම මං ස්තුති කරනවා. දෙවියනේ හැම දෙයකටම වැඩිය මම ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේ මාව මේ තිබ්බ තැනට දෙවියනේ ඔබ වහන්සේට ස්තුති. ඔබට ස්තුතියි දෙවියනේ, ස්තුතියි.